අලුත විවාහපත්තුනි යෝලකගේ ඊළඟ බලාපොරොත්තුව තමයි දරුසුරතල් පැඳීම. සමාරුවේ සීනේ මදක් පමා කරනවා. ඒකටත් ඉතින් විවිධ හේතු තියෙනවා. කොහොම වුණත් පුංචි පවුලක් සම්පූර්ණ වන්නේ පුංචි පැටියෙකුත් එකතු වුණාම තමයි. ඔන්න එහෙම බලාපොරොත්තු පොදි බැඳගෙන දැන් අපේ රංගන ශිල්පිනියක් මවක් වෙන්න මේ දවස්වල සූදානමින් ඉන්නවා. ඇය තමයි නිහාරා පීරිස්. ඉතින් අයත් ඇගේ ආදරණීය සැමියා මේනක රාජපක්ෂ ගැනත් අපි නිරන්තරයෙන්ම තොරතුරු ඔබ වෙත ගේනවා ඔබට මතක ඇති. ඉතින් හාහා පුරා කියලා කුළුඳුලේ මුතු මාපිය පදවිය ලබන සූදානමින් ඉන්න මේ නා මෙන්න මේ වගේ කතාවක් තමයි පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ. නෙහාර කවද වගේද අලුත් සමාජිකයාගේ මුණ දකින්න ලැබෙන්නේ? දිනේ නම් තාම ප්‍රසිද්ධ කළේ නැහැ. ළඟදිම කියලා තමයි තින් කියන්න වෙන්නේ. ඔබ මවක් වෙන්න යනවා කියලා දැනුණු මොහොතේ පටන් ඒ විඳපු හැඟීම් සමුදාය විස්තර කරන්න පුළුවන් අපට. ඒක පුදුමාකාර අත්දැකීම් කොන්නක්. අම්මගේ ආදරේ මැද විවේකීව නිදහසේ කාලය ගත කරන්න මට පුළුවන් වුණා. පළවෙනි මාස 3 විතරයි මට අපිරියාවක් කියලා දෙයක් දැනුනේ. ඊට පස්සේ හොඳට කෑවා බිව්වා. යාළුවෝ නිතරම මාව බලන්න ආවා. හිස් ඇති නෙමෙයි, එයාලා එක එක ජාතියේ කෑම අරගෙනයි ආවේ. මම ඇඟ ගැන හිතුවේ නැහැ. මහත් වුණාට කමක් නැහැ කියලා හිතලා හොඳට පෝෂ්‍යදායි ආහාර වර්ග ගත්තා. ඒ වගේම හරියට පරිස්සම් වුණා. සතුටෙන් හිටියා. එහෙම ඉන්න වෙලාවල් වල හිතෙනවා අපේ අම්මිත් මාව මෙහෙම පරිස්සම් කරන්නේ නැති නේද කියලා. ඔයාලට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද? ඒකත් සර්ප්‍රයිස් එකක්. කාටවත්ම කිව්වේ නැහැ ලැබෙන්නේ කවුද කියලා. මේනකයි මමයි මුලදී හිතුවේ දුවෙක් ලැබුණොත් පුතෙක් ලැබුණත් ඒකෙන් අපි සතුටෙන් බාර ගන්නවා කියලා. ඔබ දෙපළ විවාහ වෙලා දැන් ටිකක් කල් වෙනවා. ඇයි දරුසුරතල් බලන්න ප්‍රමාද කළේ? විවාහ වෙලා ටික කාලෙකින් අපි දෙන්නටම විදේශගත වෙන්න සිද්ධ වුණා. එහෙ වෙනමම ලෝකයක්. මේනකගේ අධ්‍යාපන කටයුතු වලට තමයි අපි ඒ රටට ගියේ. ඉතින් අපි එහිදී ඒගෙන තමයි වැඩි අවධානයක් යොමු කළේ. ඉන් අනතුරු අපි ඉකුත් වසරක ශ්‍රී ලංකාවට ආවා. එතකොට අපි කොහොමත් සැලසුම් කරා 2020 තමයි දරුවෙක් හදන්න කියලා. ඇත්තටම අපි දෙන්නගේ ජීවිතයේ බොහෝ දේවල් අපි සැලසුම් ඇතිව තමයි කළේ. අපි දෙන්න හරියටම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. උන්වහන්සේ අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය මොහොතේම ලබා දෙනවා. සිතාමතා අපි කිසි දෙයක් ප්‍රමාද කළේ නැහැ. ජීවිතයේ අවශ්‍ය දේවල් අවශ්‍යතම මොහොතවල වලදී අපිට ලැබුණා. ඔබ කලා කටයුතු වලින් විරාමයක් ගත්තේ කොයි කාලෙද? නාට්‍යයක වැඩි ඉවරුණා. ඊටත් පස්සේ කිසිම ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපාන්න බාර ගත්තේ නැහැ. ඒ අතරතුරේදී මම හඬ කැවීම වලට සම්බන්ධ වුණා. මම පළමු වතාවට තමයි ඒ වගේ හඬ කැවීමක් සිදු කළේ. ඒ වගේම තමයි කියන්න ඕනේ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ වුණා. ටික කාලයක් මම ඒ සඳහා සහභාගී වුණා. ගිය ජූලි මාසෙදී ඒ වැඩ කටයුතු නතර කළා. මං අර කිව්වේ අපි සියලු දේවල් සැලසුමක් සහිතව කරන්න කියලා. බාරගත්ත සියලුම වැඩ කටයුතු නිසියාකාරව නියම වෙලාවල් වලදී නතර කළා. දැන් පවතින වසංගත තත්ත්වයත් එක්ක ඔබ වඩාත් පරිස්සම් වෙන්න ඕනේ නේද? ඔව් ඒක එහෙම තමයි. ගිය පාර කොරෝනා කාලෙත් මම ප්‍රෙග්නන්ට්. නමුත් මුළු රටම වහලයි තිබුණේ. ෂූටින් මොකුත් තිබ්බේ නැහැ. ඒ කාලේ අපි හැමෝම නිවෙස් වලට වෙලා විවේකයෙන් කාලය ගත කළා. නමුත් මෙවර එහෙම නැහැ. මම ගෙදරට වෙලා හිටියත් මේනික තවම රංගන කටයුතු වල නියලිනවා. ඔහු නිවෙස්ට එද්දී එළිය බාත්รูම් එකෙන් සම්පූර්ණයෙන්ම ක්ලීන් වෙලා තමයි ගේ ඇතුළට එන්නේ. අපේ පරිස්සම අපි විසින්ම හදා ගන්න ඕනේ. ඉතින් මේ නිසා අර කිව්වා වගේ වෙනදට වැඩිය පරිස්සමෙන් තමයි ජීවත් වෙන්නේ. ඔබ ඇතුළත් වන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ රෝහලකටද? එහෙමත් නැතිනම් පෞද්ගලික අංශයේ රෝහලකටද? ඔව් අපි දැනටමත් ප්ලෑන් කරගෙන ඉන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න කියලායි. ඇයි ඉතාමත්ම සෙනෙහබරව කියලා තිබුණේ? අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.